සන්දාවක් ෙම දවසේ නුමපුුව අතොට කියන අයිටයන් කවරතිය සමගෙන් ඔබ හමුවන මම නිමේශ චමත් සංකල්පය. මම නිශන්තිී දිල්රුක්ෂිී මලි මවධනය දවසේ ප්‍රධාන පොෘතයේසි රස් තලවෙතා. කොරෝනා රෝකීන් කණල එකසි අසුවටක් වෙද්දී හතලිස් දෙෙනෙකු පූර්ණ සුවය ලබයි පිය නොබන්න ජලීන් හෝ මැසි බදුරුවන්කින් කොරෝනාව බෝවන්නේ නැහැ. අවදා නම් කලාපවල හැර සෙසු ප්‍රදේශවල ඇන්දිරිනීතිය හෙටූදේ හයිට අවසන් යළී හතරට පැනවෙයි ඩාහතර වනදාතෙක් අකණ්ඩෝම. ජනාධිපති විශේෂ කාරයසාධක බලකා ප්‍රධානී හා යොරෝපා සංගමයේ තානාපතිවරු අතර කොරෝණාව කැන විශේෂ සාකච්ඡාව. ආබාධිත වකුකඩු දීමනාත් කොවි හා දෙහිවර විශ්‍රාම වැැටු වෙනුවෙනුත් රචය දැනටමත් රුපියල් මිලියන තුන්දහස් පනස් හතක්වෑ කරයි. මෙසනයෙන් ජනතාව බේරාකන්න රූපවාහිනී මහකිෙදර මනුෂ්‍යපපේ සත්කාරීට සූදානමින්. ඇමෙරිකාව සලිත කරමින් පෑ විසි හතරකදී කොරෝනාවෙන් එක් දහස් නවසය හැත්තෑාවක් මරුදකි්දී ජනපති ට්‍රම්පකෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට දොස්. වති මෙරට කොරෝණා ආස්ථාධතියන්ගේ සංඛ්‍යාව එකසිය අසු අටක් ලෙස්ස වාර්තා වෙද්දී හතලිස් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටම කොස්තිබෙනවා. මෙරට කොරෝුණා වෛරසය ආසාධනව වන්ගේ සුවවන වේගය ඉතා ඉහල මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කොරනා එහෙමත් නකම් ොවි-19 මුළු මහත් ලෝකයම අර්බුදේකට ලක්කර හමාරයි. තප්පේ අපේ රටත්තැෙසමයි. හැබැයි කොරෝන ්‍යප්තිය සාර්ථකව පාලනය කරන්න මර්ධනය කරන්න අපේ රටේ සෞඛ්‍යංශවල කැපවීම නිසා පුළුවන් වෙලා තිබෙන බව අපි හැම දෙනෙක්ම දන්න කාරනාවක් අතරදි කොරෝණා වැලදිලා සුව වෙන රෝකීන්ගේ ප්‍රමාණේ තාමත් එහ මට්ම පවතින බවතමයි වෛද්‍ය අනිල් ජාසිංහම හතා අද දවසේදී සඳහන් කළේ අතරින් අනතයක් ඇතකරත යුතු නැහ කොරුණ ්‍යාපතිය චලයෙන් හෝ මැසි මදරුවන්කින් සිදුවන බව. එසේ ්‍යාප්‍යයක් සිද්ධ වෙන නැති බව සෞඛ්‍යංෂ සඳහන් කරනවා. යතඩ. දහයිනයට ලක්කරන පුදගලයන් අිදන්නවා දින හතරක කාලයක් වැඇදේ සිටිනෝ. එ දින දාහතරින් ත් නිසාහ දහත්තුන් පෙනදිනේද. ඔවුන්ම කරෝුණන පරීක්ෂාවකට ලක්කරන බවත් සෞඛ්‍යංෂ සඳහන් කරනෝ. අභි බලඹූ අපි රටේ අලගෙන තියෙන පියවර මොනවද කියලා රහල්ව යි ධීක්ෂණයට පුදගලයන් දෙසිී විසි අට දෙනෙකු ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යංක්ෂ පවසෙනවා. ඒ දෙනෙ වන විට කොරුණා ආස දෙරයන්ගේ හයවිනි මරණේදවාර්තා වන. බෙරට කොරුණා වෛරසිී ්‍යත්තති වත්ම තත්පය පිළබඳව සෞඛකිෙසිවා ධ්‍යක්ෂ ජනරල් විශෂඥ වෛ්‍යානනිල්ජසිංහ මතා කරුණු පැහදිලි කළ. රත්නපුර කලින් රෝගී වූ මැනික්්‍ර්‍යාපාරිකයකුගේ ඥාතින් දෙදනෙක් සහ ඒවගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයෙකු මේ ආකාරයට කොවිද්ධහන මේ රෝගීන් වශයෙන් හඳනාගැ තියෙනවා මේ අනුව දැන්වන විට රෝගන් එකසිය අසුුවටක් ලෙස මේ අගේ සටහන් වෙනවා. ඒවගේම ශ්‍රී ලංකාවේ ඕනෑඇම් ප්‍රදේශයක යම් කෙනෙකුට රෝගී තත්ත්වයක් තියෙනවනං ඔබ මබ ඇවිදිින් නැතුව විිවිධ රෝහල්වලට යන්න නැතුව. ඔට අවස්ථාව තියනවා එක්දස්තුන්සිය අනුව එ. නතා එක්දහස් නමසිය අනුනමය කියන දුරකතනාංකවලට අමතලා වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාගන්න කුමට රෝහලට යායුතුද කුමන ආකාටය යායුතුද කියන එක පිළිබඳව. මෙ අතර කොරුණ වෛරසේ කිසිසේත්ම චලය හෝ මැසි මදරුවන්කින් බෝවන්නේ නැති බවයි සෞඛ්‍යයට අංශ අවධහරණය කරන්නේ. මෙය මෙසේ ජලය මගින් බෝවීමේ හැකියාවක් නැහැ. ඒ වගේම හනුව මැසි මදුරුවන්ගෙන්, යම් තැනක වහල තව පුද්ගලයගේ ශරීරයේ වැහීම පුළුවන්දි කියලා එසේ බෝවීමේ හැකියාවක් නැහැ. ලෝකය පුරා මේ බෝවුණු සියල්ල පුද්ගලයන් අතර ළඟ ඇසුරෙන් සොසන මාර්ගය ඔස්සේ කෙළමිඳත අරහා බෝවුවන් බව ප්‍රකාශයට පත් කළ හැකි. මට් ංගම දුරකතනයක් හිමි අයිකොට මයිහල් ජංගම දුරකතන යෙදුම භාගතකිරීම තුළින් වෛතිවරයකුගෙන් උපදිස්ලලාාගත හැකි. විඩියෝතාක්ෂණයෝ සේම් වෛද්‍යවරයා සමඟ සම්හඳ වෙමින් අවශ්‍ය තුොරතුරු ලවාගත හැකි බවයි සෞ්‍යවා ද්‍යක්ෂ ජනරාල් විශෂඥ වෛද්‍ය අනිල් ජාසිංහමහතා ප්‍රකාශ කලේ. ලාවත ඉරණබිල මෙරිකන්හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය, කොරුණාරෝකින්ට ප්‍රතිකාරන රහලක් බවට පරිවත්තනය කිරීම පසු අද දින සිට සූසවා ආරම්භ කෙරුණ. කරුණා වෛර සාධතයන් පනහකට ප්‍රතිකාර කිරීම සඳහා වෛ්‍ය උපදෙසවල් අනුව මෙ අධ්‍යස්ථානය කොඩනැගුණ. විල් ්‍රාන්ද හල ත රෝ රෝකන්ට ප්‍රතිකාරකිීම සඳහ අවශ රෝ තාක්ෂනිකෝපරනේ ලබදීමට ශ්‍ර ලංකන් නාවවික හමුද පීවර ගත්තා ඒ නිෂ්පාදනය කරතිබෙන්නේ නවික හමුදාව විසින්. මෙතුෙන් රෝකන් වෙතා ආහරමෙන්න්න අෞෂද ලබාදීමේ හැකියාවද පවතිනවා. තම මේ වෙලාවේදී තාමත් අවම පහසමට ඇැපිේ වැඩ දු කල මේ නිර්මාණය සිදිරේද ලක්ෂකට අඩුිියරයකින් තමට නිමාය කර දන් අපි ත් ක පයක් නිමායක පා ප මක ම ස් න්ඩ රෝටි බදදුන ඉදිදේදී ද ජාති රෝල නොහල ර බ කටතු කරන . ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි ඇගේ මව පියා සහස් සොහය රාද එම නිවස තුල සස්වන් නිරෝධ හනීක ලක් කරන. රුණ සාද්‍යත ැත්තිය ගොන්තොටුොළල පනශලාාවක ගොස් ඇති ැවින් එහිසේවේ කළ දහසේ නකුද ස්වන් නිරෝදහයිනයට ලක් කල බවයි මහජනෞඛ්‍ය පරිීක්ෂක වරුන් ප්‍රකාශක් කල ෝට එකමට හැදිලා කැමරවෝලින් අපි දැක්ක දුවයිඒ ගෑන් කෙනයි එකට මෙම ගැටන අවස්ථාව එදසාතම මේස්ටි කරකදැ අලුවන් ඇ ඒස දවස් දාහතර. ඔොලගේඇතුට වලලාඉන්න. කොරුණ ආසාධව මීක ෝහහි ප්‍ර කාල විංසිි ද බෝව රෝග වි්‍යායතනයට මාරුක්‍රිය වූ අවරදු පස් හැක් වන කාන්තාව සමගසේය කල රුණ ඇතුළ පවුලේ සිරු දි නිරෝධහනටියම කෙරවා නාරම්මල දංගල්ල ප්‍රදේශවල පදිංචි ඔඕුන් සිර්දන නරෝධහැනයට ලක්කිරීමටුපත මහජන සෞඛ පරිීක්ෂක නිල හරී පොලිසිය සමඟපියවරගත්තා. තළම රත්මල්්‍ය අය සහ පාලවිය අල්කාසිම් සිටි ප්‍රදේශී කොරුණන ආසාධතයන් දෙදනෙකු ඒ දිනේදී හදුනා කැනනිමත් සමඳ එම ප්‍රදේශයේ නිවාස විසක් පමණ සස්වයන් නිරෝ ධහනටලක්කිරීමට සෞඛ්‍යවයිද නිල ධහරිකාරර්යාලය කටයුතු කළ, කොරුණ ආසාධතයන් බවට හදනාගත් දෙදෙන පසුකේදා ආගමක ප්‍රචාක කටයුත්තක් සදහා විදෙ සචාරය කළය බවයි සෞඛ්‍යංෂ පවසන්නේ. ඒමයි අපේ රටේ තත්වේ අපේ රටේ තත්වය ඔයාකාරයෙන් වුනත් ලෝකේටම කොරුණ අර්ුදයක් වෙලා හමරයි ලෝකේ බොහෝ රටවල් අර්බුදයකට ලක්වෙලා. ඇතරින් චීනයේ වූහන් නගරය කොරුණ ව්‍යාපතිය ආරම්භ වුණ වූහන් නගරේ අදවසේද විවෘත්ත කරන්න චීන බලධහරින් කටයුතු කළ ැන් මේ වෙනකොට චීනය හ මරණ වාර්තාාවන්නේ නැති තත්ත්යක් තමයි අපේක්ෂා කරන්නේ ඇතරරිදි ඇමරිකා ච්නනාදිපති ොනල් ට්‍රම් ඉන්දියාවෙන් විශිල්ලිමක් කරලා තිබ මැලේරියාව සඳහ නිපද වන අවෂද තමයි. රටමෙනුවෙන් නිපදවන්න කියල එසද හා ඉන්දියාව දැනටමත් නිෂ්පාදන කටයුතුආරම්භ කරති වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එ වගේම ලෝකයේ ලක්ෂ ගණනක පෙරිසක්, කොරුණා ආසාදධිතයන් ලෙස වාර්තාාව වෙද්දී ප්‍රංශයේ වැඩිම මරණ ප්‍රමාණය ඒ දවසෙන් වාර්ත වුණ මේ ගතවෙන්නේ සමස්ත යුරෝපේටම සමස්ත ලෝකේටම අසුභවාදය කාල සීමාවක් අපි බලමු ලෝකෙන් වාර්තාාවෙන ොරොතුරු. ොකෞක්ක සවිධන තලබද නාද හරතාව කලිව නවතඇැබීමට සදදානම් බව. ඇමරි චානාද පති ොනල් ට්‍රම් පවසනවා ඔහු වදුරටත්කයාටේ ලොක සෞඛ්‍ය සංවිධානයේ චීනට පක්ෂපාතව කටයුතු කරන බවයි. එක්දිනක්තුලද වාර්තා වූ වැඩිම කොරුණනාරග මරණ සංඛ්‍යාව ඊයේ ඇමෙරිකාාවෙන් පාර්තාාවන වෛර සයා සාධනය වූ එදස් නවේ හැත්තාවක් ිලෙසම්මිය ගොස්තිබෙනවා. ත එකොලා ප්‍රහරයෙන් මියග පරිසට වඩා කොරෝණා ආසාධනයවේමෙන් මියගේ පිරිස අදවනවිට ඇමරිකාාවෙන් වාර්තාාවනවා විශාල සං්‍යයක්ාවක්. ති නිව්‍යෝප් ියචර්සි මිචිග ලුසියා නා කලිෆොනයායන මේ ප්‍රාන්ත වන ගතවන මේ හැම විනාලියකදීම ජීවත් වෙන්නට. දහසංකඇත මනිසුන් ො බදිනවා. පුද්ගල දුරස්ථභාවේ මමුකාවරට පැලඳීමනේ කරු මූලිකව අනුගමනයක ලෝතයින් මේ තත්වේ යම්ත තුරට හෝ පාලනය කර ගන්නට හැකියාවත් තිබෙන බවතමයි බලධාරෙන් සඳහන් කරන්න. ොවි 19 හවත් නව කොරුණා වෛර සේහේතුවෙන් දෙවන් විට ලෝපරා මරණ? සුතුන්දහස් හාරස එකක් වාර්තාවනවා. දාහතර ලක්ෂ හත ලිස් හදහස් හාරසය හැත්තෑ එකකට වෛරසේ ආසාධනය වේතිබෙනවා. සුවල ලබායිති සංඛ්‍යාව තුන් ලක්ෂ නවදහස් එකේ හත ලිස් පහ. ලොපුරාරටවල් හා සස්වන් පාලන ප්‍රදේශ දෙසිශය නවය එක වෛරසේව්‍යාපතව පවතිනවා. පලළමු කොරුණනා ආසාධ්‍යයාවාර් තවූ චීනයේ වහන් නකරේ වසාදමීමින් සති එකකුළහක කාලයකට පසු විියවෘත්තකිරීම, චීන බලදහරින් පියවර කෙන තිබෙනවා. පසුගේ ජනවාරි විසිත්තුන් බනිදා සිට, වූහන් නකරයට ඇතුළුවීම හෝ පිටවීමත් තහ නම් කරුණ. මිියන එකුළහක ජනතවක් මේ‍යාකාරෙන් සතියකුළොහක කායක් නගර තුළ සිරවේ සිටයාා අභ්‍යහන්ර ගන් ගමන් හාදුම්බ්‍රේ ද වනේද අද දින සිට ආරම්භ වන බයි බලදහරින් පවසන්නේ. තර පංශේ කරෝන මරණ සංයාව දස දහස පසු කරති බෙනවා. පසුගේ මාසේ පහළොස්වන දි සිට පංශේය සම්පූර්ණයෙන් වසාහද මාතිබෙනවා උදෙස්සන දහයි සිට රාත්‍රී හත දක්වා නිවසින් පිටතට පැමිීමද තහනම් කරතිබෙනවා. පසුගේ සතයන්තයේ ජනතාව විශාල පිරිස් වශීෙන් නගරවලට පැමණීමහේතුෙන් බේවන විට ප්‍රංශේ තුළ දේතිරෙති දැඩිකරඇති බවයි විදිස්මාදිහ සඳහන් කරන්නේ. රෝන සාධ්‍යයන් වැඩිම සංඛ්‍යාවක් වාර්ාවන ලැස්ටවේ දෙවනස්ථානය හිමිවන්නේ ස්පාන්්‍යයටයි. පසුගේ දින හතර තුළදී ස්පානයේ කොරුණනාාරෝගී මරණවාර්තවම අවමබුවෝද ඒ දිනේ සිට ඒ නැවතත්තිහළ ගොස්තිබෙනවා. එරට ප්‍රකාශයට පත්කර තිබූ හදි සිතත්වේ බෙබස පහලුසැනිදින දක්වා දර්ගකර ඇති පවයි මධ්‍යවාර්තාකරම්න්නේ. රුණා යිරසේ මට පවැත්වීම සදහා පවුම් බිලේනහසේ පනහක මුදලක්යදවීමට ඉතාලි රචය පීවරකෙන තිබෙනවා. ඉහල යන උද්මන හා විරක්‍යාව හතුවන්. ඉතාලිය දැඩි ආර්ථකර්බ දෙකට මුහුණ පාසිටින බවයි විශ්ලේෂකයන් පවසන්නේ.ඒ රට වසාදැමීම හේතුෙන් විශාල පිරිසකට ආදායම් අහිමිවීම තුලින් එදිනිදා ආහර පන් ලබාගනීමට පවා ගැටලු මතුව තිබෙනවා. මේනට ඉතාලියද අලුින් මිලියාර්දී දෙයිදශම පහක පයින්දිී උපරන ඒය දිනේද ඉතාය තුලට ඔවන් ගන්නනු එකක්ෂ දහක් පමනවන ශ්‍රේලාකගේන ඉතාලිය තුල සුරක්ෂ බාවයට පත් කලබෙනවා ක්‍රමේ ඉතාලියය තුළින් කොරුණ වෛදසය මේ මොහොත වලමිට පහවෙන ගතියත් තමයිය ප හකි ලබෙන මර්මාණපතයක් යවගේම ආසාධිතයන්ගේ අනුපාතයක් බ්‍රතානක්‍රාමාතති ොරිස් ජොන්සන් තෙවන දිනේටත් දැඩිසත්කාර එකක ප්‍රතිකාර ලබනවා නමුත් ඔහගේ තත්වේ බරපතල නොබන බයි අග්‍රමාාත්‍යකාරයාලයේ සඳහන් කරන්නේ. කෙසේවුවද ඔහු තවත් ්‍රතාා ග්‍රමාත්‍ය අනතුර හොබනවා. මෙ අතර ලන්ඩන් නගාධිපතිවරයා ලන්ඩ නර වස දෙමීම පිබඳ අනතුරු අඟවාන්තිබෙනවා. ර්මණිය තුළ කොරුණනා ආසාධතයන් ගණන ලක්ෂය ඉක්මවාති වෙනවා. නමුත් තවම එරට කොරනාරෝගී මරණ සංඛ්‍යාව පවතින්නේ අවම මට්ටමකයි. සතියක් තුළ ආසාධිත පරීක්ෂාකිරීම් තුන් ලක්ෂ පනස් දහස කිරීමේ හැකියාව ජර්මණිය සතු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. එවන වි දුණොරයාාවෙන් දිනකටවාර් තවන කොෝුණා ආසාධ්‍යන් සංඛ්‍යාව සියකට වඩා අඩුවගේයක් බවට පත්ව තිබෙනවා, පුළල් පරාසේක පැතිර සිටින විශාල පිරිසකගේ ආසාධිත රෝග පරික්ෂාව සිදු කිරීම මීට හේතු බවයි බලධහරීම් පවසන්නේ. දැනට ශ්‍රී ලංකාවේ කොරුවුණා වසංගතයේ හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාවගේ සුපසාධනය සඳහා. දැනට කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශේෂාරමුදලක්ි පිටවාති බෙනවා මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කරතිබෙන්නේ. කොරයා ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිමපති ස්වාමීන් වහන්සේ එඉතා නොදරදීම. ්‍රිලකාව IDඩH රහලට ෛ්‍යප කරන කිහිපාගේ වගේ අන්වාධපුර මහරෝහට අශ්‍ය වෛද්‍යප කරන කිහිපියක් එම ආධහර මුදලින් ලබාදීමට කටයුතු කරන බව විහාරාධිපති ස්වාමින් වහන්සේ මා සමගින් සහන් කරසිටියා. කොරන අෛරසි පැතිරීමවම කිරීම සඳහා තම සුරතලුන් නිවෙස්තුලටම කර තාගන්නා ලෙස පශුවෛද්‍ය විශේෂක්ඥන් උපෙස් දෙ තිබෙනවා. එක් බලලෙකුගෙන් තවත් බලලෙකුට වෛරසි ආසාධනයව හැකි බව පරීක්ෂණ බලින් නනාවරණේී ඇති බවයි ඔවුන් පවසන්නේ. සුරතල් සතුන් මගෙන් මිනිස්සුන්ට බෛරසේ බෝවීමක් පිළිබඳ බෙතෙක්වාර්තවී හැ. කොරා ්‍යප්තය තොරතුරු හයයාකාරෙන් තමයි අද දවසේ දී වාර්තාාව ලෝකයේ සහ ලංකාවගත්ත හම කොරෝ අ්‍යාපතය බදව ැමදෙනෙක්ම ටිකක්ක විමසිලිමත් න්න කාල සීමාවක්ගේේ නිසාම අපි ඔබට සඳහන් කරන්නේ රජය සහ සෞඛ්‍යංෂ ලබා දෙන ඒ නීතී තිනැත්තම් මේ ක්‍රා පටිපාටීන් එයා කාරෙන්ම අනුගමනය කරන්න නිවසට වී වැදන්න පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගන්න මුකාරණ පිළිබඳව නැවත නැවතත් සිතන්න මෙ සියලු දේවල් ඔබේ ආරක්ෂාව පිණනිස්සම බව විශේෂෙන් මතක තබාක. අුත් අවරුදු සමේද ඇඳරි නීතිය ක්‍රියාත්මක බැවින් චාරිත්‍රය ඉටුකිරීමේදී සෞඛ්‍යංශ ලබාදන උපදෙස් ඒ අයුරින්ම පිළිපාදන ලෙස ජනාධපති මාධ්‍යාංශය දිේදනය කරනවා. කොරනෝ වරසියේ මැට පැවැත්වීම අරමුණෙන් දිවයින පුා ඇදිරි නීතිය මේ වනු විට ක්‍රියාත්මකයි. ොළඹ ගම්පහා කළතර පුත්තලම යාපනය සහ මහනුවරයාන දිස්ත්‍රිකවලට හැර, සෙසු දිස්්‍රිකවලට පනවා ඇති ඇදිරි නීතිය, හෙටවඋදෑැසන හයට තාවකාලිකව ඉවත්කර, පස්වරු හතරට යලි පැනවෙන බවයි චනාධිපති මාධ්‍යංශය නිේතනය කළේ. එසේ පණවන ඇදිරිනීතිය අපප්‍රේල් දා හතර වන අඟහරුවාදා පෙරවරු හයට ඉවත් කර පස්වරු හතරට යලි පැනවෙනවා. එසේම අලුත් අවරුදු සමය තුළ චාරිත්‍ර ඉටුකිරීම මෙන්ම, පුද්ගල සබඳතා පවුලේසාමාජකයන්ට පමණක් සීමමා කරන ලෙසද රජය අවදහරණය කරනවා. අත්‍යවශ්‍ය සේවා හැ අනිකුත් කාර්යන් සඳහා දිස්ත්‍රීකාතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්. කොළඹ කළුතර හා මහනුවර දිස්ශ්‍රිකවල හුදකලා ප්‍රදේශ ලෙස නම්කර ඇති ගම්මාන තවදුරටත් ඒ අයුරින්ම පවත්වාගෙනයන බවයි ජනාධපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. අත්‍යවශ්‍ය සේවාසන හා ලබා දුන් ඇඳදිර්නීති බලපත්‍ර බලංගු කාලය ලබන තිස්පනදාදක්වා දීර්ග කරතිබෙනවා. කෙසේ වවද ඇදිර්නීති බලපත්‍ර අආවභාාවතිකිරීමෙන් බලකින ලෙසයි, පොලීසිය දැනුම් දෙන්නේ. මෙ අතර ඇදිර්නීතිය කඩ කළ පුද්ගලයන් දහ අට දහසක් මෙවනවිට අත්තඩංගුවට ගෙනැතිබෙනවා. අක්තවශ්‍ය සේවා සඳහා ලබාී ඇති ඇඳිල් නීති බලපත්‍ර කාලය අනිද්ධාදිනේ නවසන්වීමට නියමිතවතිබුණා. එහෙත් එම කාලේල් ලබන තිස්වනදාදක්වා දිීර්ගර ඇති බව පොලස්මමාධ්‍ය කොට්ාශය නිවේදනය කළ. එ අනුව වරය නැවසමාගම රේගුව ආගමන විගමන සෞඛ්‍ය කනිජුතෙල් විදුලි සන්දේශ විදුලිය හා ජලය සැපයිම් කෘෂිකර්ම කටයුතු ලංකා ගමනාගමන මණඩලය දුම්්‍රිය සේවාව මහාබණ්ඩාගාරය මහබෙන්කුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලි බැංකු ජනම අද රාජ හා පෞද්ගලිකාංශ මගින් පවත්වාගෙනයන අත්‍යවශ්‍ය සේවා සඳහා ඇදිරිනීති කාලය තුළ ගමන්කිරීමට, ඔවුන්ගේ රාජකාරී හැඳරුම් පත ඇඳරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි. කෙසේඋද එක් බලපත්‍රයක් භවිත කරමින් කිහිප දෙෙකු ගවන්විමන්වල නිරතවන බවට පොලිසියට තොතුරු ලැබී බෙනවා. අ්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයා අතර, කොරණ ්‍යාපතිය පාලනයකිරීම හේතුවෙනුයි මෙවැනි සහන ලබාදී ඇත්තේ. යද සමයේදී මෙෙන් මුළුමනින්ම ගමනාගමනේ තහනම් කිරීමට රජය ක්‍රියාන්නෝ කරන්නේ සෑමදිනාම නිසි අවබෝ දෙයකින් යුතුව මෙම ව්‍යසනය නිදහස්වීම සඳහා සහය දක්වනු ඇති බවට පවත්නා විශ්වා සේහේතු වෙනයි. එම සහනය වැැරදි ලිස භාවිත කරන පුදගලයින්ට එරහිව පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. එබැවින් ඇදිරි නීති බලපත්‍ර අවභාවිත කිරීමෙන් බලකින ලෙසයි පොලිසිය තැනුම් දෙන්නේ. නීතියට ගඩුකරමින් ක්‍රිය කළහොත් එහි වාසිය සැලසන්නේ චනතාවටයි. ඇතැම්විට පොලිස් නිලධාරීන්ද අපහස්ථාවට පත්වනායුරින් ඇතමුන් ක්‍රියකරන බව හෙළිවතිබෙනවා. පසුගිය විසිවලදා සිට අද දහවල් දොළහදක්වා ඇදිරිනීතිය ක්‍රියාත්ම කළ කාලය තුළදී ඇදිරිනීතිය උල්ලංඟනය කළ පුත්ගලයින් දහට දහසක් අත්තරංගුවට ගෙනතිබෙනවා. එමෙන්ම අත්තරගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව හාරදහස් හැසිය හැට හතක්. නේතියට ගඩුකරමින් වෛරසේ ්‍යාපතිය පාලනය සඳහා සහයබීමට අපහො සත්තුූහොත්, එහි භයානක ප්‍රතිඵල අත්විලීමට සිදුවන්නේ ද පොදු ජනතාවටයි. ඔබ දහවිනිධයින් පසුව ඔබගේ රාජකාරය හැඳුරුම් පතඒ වගේම ජාතික හැඳදුරුම්පතය ඔබේ ෘතිය සඳහන් කරල ීරන එය සමඟ ගමන් කරන අවස්ථාවේ ඔබේ ආයත්තනේ ප්‍රධානියගේ. හෝ ඔහුගේ නියෝජිතයක්ගේ මුද්‍රාව සහිත අස්සන සහිත ලිපියොගුත් ඔබ බාරය තිබෙන්න්නට ඕනේ. කෙසේ වෙතත් වෛද්‍යවරුන් සහ නමාධ්‍ය ආයතන සඳහා මෙම තත්වය බලපානෙ නැහැ ඔවන්ගේ හැඳුරුම්පත භාවිතාකිරීමට හැකිාවක් තිබෙනවා. මෙ අතර සමාජ මාධ්‍යෝසිය සතති ප්‍රචාර පැතිරවීමේ නිරත වූ මෙම රජය ආරක්ෂකාශ අපහසුතාවට පත් කරන පුදගලෙක අතනංගුවට ත් බව නියෝජ පොලස්පති අ ජිත්‍රෝණ මතා පවසනවා. ඒයේ දියේේද අපරාධ පරක්ෂණ දෙපාර්මෙන්න්තු මගින් එක් පුද්ගලේ කතරංගොට ගත්තා අංගොඩ කැලනිමුල්ල ප්‍රදේශයේදී ඔහු අතිස් පස්ඇැවිරිදි පුද්ගලයෙක් මෙම පුද්ගලයා විසින් අන්තර්ජාලයට මුදාහරතිබුණ එක්තරා වීඩියෝ විශේෂෙන්ම මේ යාාපඥා කිරීම් සිදුකරන ස්ථානවලට අසර බද. ලෙස ඔුන් යාඥා කරන්නේ කෝවි් දහනමය රෝගයට ප්‍රතිකාර සෙවීම සඳහා බවත්. එවැනි තාන වැටලීමට යන පොලිසණ ධාරීන්ට වගේම අනත් ආරක්ෂණ ලධාරීට සෞඛෙන් ලධරීට පරිබව කරින් මෙම විීඩියෝනිි පුත්කරතිබුණා. විශෂෙන්ම මෙය නිරෝධායන ක්‍රියාවලියට සම්පූර්ණ පටහැනි දෙයක්. එවගේට බාධ පැමිණීමක්. එම අත්තරං ගොඩගත් පුද්ගලයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව. ඔහු ලබන දාසේවිනි දින දක්වා රක්ෂිත බධනාගාර ගත කරනු ලැබවා. වර සතත්වය කළමුනා කරනය සහ ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිරිවෙල යුරෝපා සංගමය නයෝජතයන්ගේ ප්‍රසාධයටලක්කඩා. අත්‍යව ශර්සේවන් සඳහපු ජනාධිපතයේ විශෂකාරසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් පැවති හමුවෝකදී මේ බව අවධහරණයක් කෙරුණනා. යුෝප සංගමේයට ඇයත් රටවල සිටින මෙරට තානක්පතිවරුන් මෙම සාකච්ඡාවට සහභහ කියපුණා යුරෝපා සංගමයට ඇත් රටවලින් මෙරට පමිණි සංචාරකයන් නැවත ආරක්ෂිතව එම රටවලට ඇවීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් මෙම අනිෙකුත් අයතනවරින් ලැබුණු සහයෝකය මෙහිදියකය කෙරුණා ජර්මනිය, නිදලන්තය, ප්‍රංක්ශය, ඉතාලිය, රොමනිියාව, ශිත්්සලන්තය නොවයන් රටවලින් හා යුරප සංගම ශ්‍රී ලංකාතානාපතිවරයා සාකච්ඡාවට එක්ව සිටියා. ්‍ර ලංකේ ජාය විසනයකට පත්ව ඇති මේ අවස්ථාවේ, එය මර්ධනය වෙනවින් රජව මෙහිමට දායකවසිටින සීල් දෙනා, රැකගැනීමේ ජාතික යුතුකම ෆ්‍රිලංකා රක්ෂණ සස්ථාව ආරම්භ කලා. රෝනාා වෛරසේ පරජ්‍යකිරීම සඳහා සටන් වදින සේලු සේවකින්ගේ රැකවරණය සඳහා විරු අබිමන් මුල්ල්‍යාාවරණය ශ්‍රීලංකා රක්ෂණ සමාගම මගින් නොමිලේ ලබා දෙනවා. ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල්ු සඳහා, රෘපිය ලක්ෂ පහළවක් දක්වා මුදලක් එමවරණ අයටතේ හිමි වන බව ශ්‍රීලංකා රක්ෂණ සස්ථාාවය සභහපති ජගත්වැල්නවත්තමහතා පවසෙනවා. පොරෝනාව සංගත තත්ත්වය හමග රජුවම වැඩ කරන විශාල පිරිසකි න ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කල්පනා කළා සෞඛ්‍ය ශේෂ්‍රයේ සියොලුම දෙනා ත්‍රිබිද හමුදාවේ සියලු සාමාජිකයින්. පොලීසිය සිවිල්ලා රක්ෂක දෙපාතමීන් තුවේසිියුලු දෙනා සියලුම දිස්ශ්‍රක්කාර්යාල ප්‍රාදීේශය ලේකම්කාරයාල ශේෂත්‍ර නිලධාරීින් ්‍රාම සේවා නිලධාරින් වැනි ජනතාව වෙතම ගෙහිල්ල කටයුතු කරන පිරිස් තැපැල්සේවේද ආවරණයවන පරිදි න ි රක් . ජීවිධ රක්ෂණයක් ලබා දෙන්න රුපියල් ලක්ෂ පහලවක වටිනාකමකින් යුත් විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය නිසා යම්කිසි ආසාජ්‍ය තත්ත්වයකට මරණයකට පත්තුලොත් මේ රැකවරණ ලබාදීම සඳහා තමයි මේ විරු අබිමන් අලුත් ආයකත්වය අපි විසින් හඳුවා දෙන්න. මුදල්ලාය කිරීමෙන් තොරව රක්ෂණ සංස්ථාවයි වෙනවෙනම්. ලියාපදිින් ශිවීමකින් තොරව ඒ ඒ ඇත්වන්ට මූුණ දෙනය සදහ, දාල අමාත්‍යන්ශවල ඉල්ලීම පරිදි මෙම ගෙවීම් තත්ත්වය කරන්නට සූදානම් එකකතා අපි මූලික පරමාර්තය එෙන්ම කොරෝණ වෛරස මර්ධනයේදී ජනතාව දනවත් කිරීමේ බෙහෙවමට එක්වැ සිටින බාදධවය දිින් සඳහද මෙම රක්ෂණාවරණය හිමිවන බවයි, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පවසන්නේ. දවද හනපුුලන් යි අපික ඇතුලත් නැතිකල් ප්‍රශ්න ආනිස ලොක්ත දෙෙ න පාජ ධ්‍යා යතන සියල්ලම ශ්‍රී ලංකා රක්ෂණ හස්සාාවයෙන් තමයි ඔවුන්ගේ සෞඛ්‍ය සහසාමාන්‍ය ආවරණයන් ලබාගි වනිසා අපට එමාන්සේට. ඉතාම පහසුවෙන්. මේ අවස්සාාව ලබා දෙන්නට පුළුවන් නොුන් දැනටම අපි සේවාලාබීන් වන නිසා.ෞද්ගලිකාන්සයක්ත් රුජුවම මේ කාර්ඇත්තික දායක වෙන අය. සම්බන්ධ කරගන්නේ කියන කාරණාව පිළිබඳ අපි අවධානයුම් කරලා තිබෙන ඒ ගැනත් අප ඔබට සහතිකයක් දෙන්නට සූදානම්. ආාධිත වකවඩු දීමමනාෙන්බ ගොවි හා දීවර විස්ත්‍රාම වැැටු ලබාදීම ක්‍රමවත්ප සිදු කරෙනවා. ඊය පසුර වනවිට වැඩිහිටි ආබාධිත සහ වගවඩු දීමනා සඳහා රුපියල් බිලින්න තුන්දහස් පනස් සතක්ගව ඇති බව සමාජ ආරක්ෂණ අමත්‍යංශය පවසනවා. සිනමාශාලා හිමියන්ට සහ දුෂ්කරත ඇති සිනමාශිල් පීන්ට ජාතික චරපට සංස්ථාවෙන් සහන සැලසෙනවා. වැඩිහිටි මහලේකං කාර්යාලය මගින් දිවේන පුරා ප්‍රතිලාබීන්, හරලක්ෂ අසුවට දහස් දෙසි හතලිස්තුන් දෙනෙකුට වැඩිහිටි දීමනාවලෙස රපියල් මලියන දෙදහසාරසය හතලිස එකක්ගේ වාතිබෙනවා. ්‍රතිශතයක් ලෙසට අසු තුනකට වැඩි ප්‍රතිලාබින් පිරිසකට මෙම දීමනාව ගො ඇතිබවයි ඇමතිනී පවිත්‍ර වඥ්‍යානචි හත්මියය පවසන්නේ ජනාධිපති කාර්සාධක බලකායේ මෙහය වීම මත වැඩිහිටි දීමනාව සඳහා පන්ලක්ෂ හැත්ත හතර දහස් නවසය හතලිස් හය දෙනකුටත් ඒවගේම ආබාධිත දීමනාව සඳහා එක්ලක්ෂ දහදාස් හත්සය අනු එක්දෙනකුටත්ඒ වගේම වකුගඩු දීමනාව සඳහා තිස්නවදස් එක සිය හැට නම දෙනකුටත් සුදුසුකම් ලබා සිටිනවා මේ දීමනාව ලබා ගැනීම සඳහා. මේ වැඩිහිට ආබාතිත සහ වකු ගඩු දීමනා පොරොත්තු ලේඛනේ සිටපු සියලු දෙනාමත් එකතුව තමයි මේ සංඛ්‍යාවතියෙන්. මේ සංඛ්‍යාවෙන් සීයට අසු තුනකට. ඒ හවස්වාගේ වනවිට මේ දීමනාව රුපියල් පන්දාහ දක්වා වැඩිකර ලබාදීමට ජනාධිපතිකාර්ය ශාධක බලකායේ මෙය විහමෙන් කටයුතු කර තිබෙන. ාල ස්ත්‍රික්කේ වැඩිටි දීමනාව සහ ආබාධිත දීමනාව එම ජනතාව වෙත නිවසටම ගොස් ලබාදීම සිදුකරුණා. රටේ පවතින වාතාවරණය හමුවේ මෙවැනි ක්‍රියමාර්ගයක් ගැනීම පිළබඳ එම ජනතාව ප්‍රසාදය පල කලා. මෝම් විස්තූතිවන්තේනම් පින්සිදදවා ඇවිගාන ආරිපත්්‍යටත් අගමකිකමාටත් අදේකින් ඇම දෙනාටම්. වෞ්‍යාව දිස්ත්‍රිකේ මැදවච්චිය ප්‍රදේශය ලේකම් කාර්යාලය තුර වැඩි හිටි ආබාධීත සහ වකුුවට දීමනා ගෙවාවසන් කරතිබෙනවා. මෙම වැඩසට අහන ගම්මට්ටමින් සාර්ථකව සිදු කරනවා. මේ අතර ගාල්ල දොඩන්දූව කුමාර කන්ද පින්කන්ද රද්ගම ආදී ප්‍රදේශවල, ගොවිරක්ෂණ හිි පිරිස සඳහා රුපියල් පන්දහසක දේමනාව ලබාදීම දොනන්දුව තැපැ කාර්යයාලේදී සිදුකරනා. හල් වල සායිනික රෝගීන් සඳහා අවෂද නිවස්වත ලබාදේ වැඩ පිළිවෙලද අකණ්ඩව ක්‍රියාත්මක වනවා යනුව බදුල්ල මහරෝහලේ සහ හාලියල මධ්‍යම බේත්ශාලාවසායනවලින් ප්‍රතිකාර ලබා කන්නා රෝගීන් වෙත අවෂද නිවස්වත ලබාදීම, හාලියන තැල්කාරයාලේ මගින් සිදුකරනා දිල්නීතේ හේතුවින් අ අපහස්ුතාවේද පත්ු සිචින ජනතාවට, වියලිය හාර ලබදීම වැඩ පිවෙලක් සිවිල් ආරක්ෂක දෙපර්ත්මේතු ප්‍රියත්ම කරනවා එයන්නුව වැලවේරී ප්‍රදේශය ජනතාවට සහන ිලට වියයාහා රඇතුළ ද්‍රව්ව්‍ය ලබාදීම සිදු කරුණා. පාර්ලිමේන්තුව යල්ලි කැඳවීමේ අවශ්‍යතාවක් නැතැයි හිටපු පාලිමේන්තු මන්ත්‍රී ආචාරය විජදදාස රාජපක්ෂමහතා පවසනවා. ස්වාධන රෝපවාහිනයේ හත්ව නිපැය වැඩස්ථනට එක්මිනොයි එමහතා මේ බව ප්‍රකාශ කේ. අවයා පර්ලමෙන්න්තුව කැඳවන් ඉල්ලනවනං පෙන්න්න අන්න ඕන පාර්ලිමේන්තුව කැඳවල්න මෙන මේ නෝග හදන්ඩ. යෝගමක්දකිල කියන්නේ කො රට ජනතාව දෙනගන්නවනි පර්ලිමින්තු කැදවන්නන්නේ සාධර්ම මනාතියනයකල් හත්තාවවි්‍යවස්ථාව යන කාරණයත් උළුපල පෙන්න්න අදන ඒකත් තියෙන හදිසි අවස්ථාවලට කැදවන්න පුළුවන්කලා පාර්ලිමෙන්න්තු. ඇබැයි හැත්තේ වගන්තය තියෙන්නේ වැඩිතුර පැහැදිලි කිරීමක්වෙයට හදිසි අවස්ථාවක කැඳවන කියනක හදිසි්‍ය අවස්ථාව නිර්ුවචනය වනි කසි පනස් පයි. එතට ජනතිපත්තුමා සෑහමකට පත්වන්න ඕන පර්ලිමන්තු කැඳලා සම්මත කරගන්න තරම් නියෝගහ දන්නඕ හම හැලලා මයි ප. තු කැදවන්නඕනි කල දීම දෙයක් නැතිවෙලාක මමදාකින්නේ මේ පාර්ලිමින්දුව කැඳවීම කිසිම අව්‍යාවයක් නෑහරලමේන්තු අපට ගෙනවා මීටරේ දුරින් දන්තම මේ වැඩේ කරන්න කියලා ඇවේ පහරමේන්තුවේ ප්‍රයෝක ප්‍රශ්නම ංන්ගලන්ත ලන්න යාගමති මටයි සෞ් කැමෙත්තුමටයි දෙදන්නට මේ රෝගගේ හැදිලතිනවා. ඒති ඒක් නිසා ඒකේ සාධාරණ පදන මක්තිනය කියල මම හිතන්න නෑ මේ අස්ථාාවද. පොරෝුණා ව්‍යේසනය හේතුවෙන් අපහ සුතාවට පත්ව සිටින අපේම ජනතාවට සහන සැලසීම සඳහාාක්‍රියයක්ත්මක අයිITයෙන් මනුෂත්වය සත්කාරය වැඩසටහන දැන් ක්‍රියත්මකයි. එයටතඒ කලාකරුවන්ට අත්‍යවශ්‍ය දව්‍යසැපීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාධනය කෙරමින් පවතිනවා.. රටට විපතක්වන සෑම මොහොතකම ස්වාතීර රෝපවාහිනිය මාධ්‍ය මෙහෙවරට ඒහා යමින්, ්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනවා. කොරුණා වේසනය හමුවේද එම ජාතික වගකීම මේවන විටත් ඉටුකරමින් පවතිනවා. රජී වෛ්‍ය නිලධාරින්ගේ සගමය ෘතිකයින්ගේ ජාතික පෙරමුුණ නිදහස් කලා සධානය හා ඩයිලොක් සමාගමද ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වේ සත්කාරය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. රූපවාහිනී මාගෙදර සූදානම් ඒ යුතුකමට අපිට ඔබව මතකයි කලාකරුවන් මෙෙන්න්ම වැඩිහිටි හා ළමානිවාසවල ජීවත්වනයට හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලීන්ට උපකාර කිරීම මේ අටතේ සිදුවනවා. කෙටිකාලීන මධ්‍ය කාලීන හා දීර්ක කාලීන යනාදී ලෙසට අධීර තුනක් යටතේ මේ අනුව සහන සැලසීමට නීමමිතයි. මෙම වැඩපිළිවෙල සමඟ බොහෝ දෙෙු දැනටමත් එක්ව සිටිනවා. යනුව ආාර නැක් අයිටයෙන් මනුෂ්‍යත්වේ සත්කාරයට ලැබීති වෙනවා. සහන සැලසීම යටතේ කලාකරුවන් සඳහා අ්‍යවශ ද්‍රව්්‍ය ලබාදීම අනිද්දාා සිදුකරෙනවා. ඊට අවශ්‍ය කටයුතු මේ වල විටත් සම්පාධනය කෙරමින් පවතිනවා. කලාකරුවන් පන්දහසකට පමණ මෙම සහනය සැලසීමටයි පියවර ගෙනැත්තේ දිරයක කරලියක ඇසට සවනට මනසිට මේක රසතු ඔබට මේ අසීරොම මොහුදේ අත්වලක් අවසිනම් කතා කරන්න ස්වාධීන රොපවාහිී වික්‍රම සිංහපුර කාර්යාලය ක්‍රියාත්මක මෙම කටයුතුවලට සහය දැක්වීමට කලාකරුවන්නතුරු පිරිසක් එක්ව සිටිනවා. සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඔවුන් මෙම කටයුතුවලටද සම්බන්ධවෙ සිටිනවා. වෛරසේ ව්‍යාපතිය පාලනය සඳහා ටෙලිනාටි රූගත කිරීම මෙන්ම, ාහිර වැඩසට හන් පටිගත කිරීමද මේවන විට ස්වාධීන රෝපවාහිටිය නතර කරඇත්ති සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින්. එමෙන්ම කොරෝුණ වෛර සේ ව්‍යාප්තිය ඒහා සම්බන්ධ තොරතුරු සහ රටේ අනිකුත් සියලු තොරතුු සම්බන්ධී කරණයෙන් ජනතාව දැනුවත්කිරීමට අප ප්‍රෞෘති අංශේද සෑම මොහොතකම කටයුතු කරනවා. ර්ථක මධ්‍යස්ථාන ගින් එලවලු සහ පළතුරු මිලදී ගැනීම මෙන්ම බෙදා හැරිම්බලදී විශාල පිරිසක් එම ස්ථානවලට එක්ටැස්වීමින් ඇතිවී හැකි සෞඛේ අවධහනම මඟහැරීමට ක්‍රියාත්මක නව වැඩ පිළිබල තුළින් සාර්ථක පතිඵල අත්කරක නැතිබෙනවා. අධ්‍යවශ්‍ය සවන් සඳහා වූ විශේෂ ජනාතිපතති කාර්සාධක ලකායි සැස්මකට අනුවයි නව වැඩ පිළිබල හඳුන්වාදී තිබෙන්නේ. පි ල දත්ේක ේ කැපි ොල ඇිියය විශේෂ මධ්‍යථානල කටයුතු දුරකතනැතුලු අනිුත් සන්න විදර මාද්‍යවේ පමනක්්‍රියත්ක වනවා වෙලින්ඳන්ට මධ්‍යස්ථාන විවරටත කනහෑ. දේශ කායා ම වශ හර ෙදාහර පිළබඳ කමටතු. එම කොට්ට ේදිය පදිංචි වලදුන් සඳහ අවශ්‍ය කරන එලවලු හ පල තුරවර්ගවල ප්‍රමාණයන් සෑම දිනකම පෙරවරු දහහිට පෙර ආර්ික මධ්‍යස්ථානවලට දනුම් දෙෙනවා. එම ල්ලුම් ක ේලවල හ පල තුරවල ිලකනන් සබන්ධ ෙන් ප්‍රදශීල ක කා යා විශ ාර්ති මධ්‍යස්ථාන එක ගත්තෙකට පැමිණ යුතුයි. එයන සිදුක ැනවුම් සැමීමට හැකාව පතින්නේ යන්න පිළිබඳ එඇදිනම සවස දෙක පෙ ආර්ථක ධ්‍යස්ථානයේ සම්බධ කරන කාරයාල දැනම් ේයතු. එඒැන් හා ඇනුම් ප්‍රමාණය පිළිබඳ එකඟවීමෙන් අනතුරු අදාල විශේ ර්ථක මධ්‍යස්ථාන මින්, අදාල ප්‍රදශීලකම් කොට්ටසේ වෙත, අවශ්‍ය එලවලු හපලතුර ප්‍රවාහණයකරදදිීම සිද වනවා. ලැබුණු එලවල වල ගුණත්මකතත්පේ පරිබ, ආර්ථක මධ්‍යස්ථානවට වාර්තාකිරීමමද වැද පිළිවෙල් ඇතුලා. එමෙන්ම දුරකතන ෆැක් හහා විද්‍යුත්ත පෑලෝසේ, අදාල්ල විශේෂිත ආර්ථක ධ්‍යස්ථාන වල පහිට ඇති සබන්ධි කරන මධ්‍යස්ථන සමඟග සම්බන්ධවිය හැකි. තිි මධ්‍යස්ාරාව වල මෙහුම් කටයුතු ැළි ැනුම් දෙනතුරු බේ අුරුන් ක්‍රාත්මක බවයි විශේෂ ජනාධිපති කාරිසාදධකබලකයි සඳහන් කරන්න ප්‍රවේන සංගීතවේදී අභහව ප්‍රාත්ත ජයන්ත රත්නායක මහතාගේදේ හහි පිබඳ අවසන් කටයතු බත්තර මුල්ල තලාහෙන පොදු සුසානභූහමේදී අද සිදු කරුණා. මහරකම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාරලබමින් සිටියදී ජයන්ත රත්නායක මහතා අභාප්‍රප්තමන විට පනස් එක්වන වියහි පසුවනා. දෙදරු පියක වූ ඒ මහතා මෙනට ප්‍රමුක පෙළේ සස්ොරපුුවරු වාදකයෙකු මෙන්ම සංගිත අධ්‍යක්ෂවරයෙකුත් සහ ගායන ශිල්පියකු ද වුණා. න සංගී තක්ඥ වික්ට රත්නායකයන්ගේ වැඩිමහල් පුතනුවන් වන ජයන්ත රත්නායකයන්, ප්‍රවීන සංගී තකඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝදරයා දබනවා අභාප්‍රප්ත ජයන්ත රත්නාක මහතාගේ අවසන් කටයතු සිදු කෙරුණේ ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්. මගේ ස්වාදන රපහණනි සවස හයතිය ප්‍රධහන පොරති විකාශය අදට අවසාන්. අපගේ බීලක පත්විශ ආප්‍රීද නම තිෙට ලාපොරොත්වන්. සුරාත්‍රයක් ww.ipnnews.telCA.